කොදෙව් කණ්ඩායම කියන්නේ ලෝකේ පුරා ක්‍රීඩා ලෝලින්ගේ ආදරය දිනාගත්තු හරි අපූර්ව කණ්ඩායමක්. කොදෙව්වන් සාර්ථක වෙනවා බලන්න අපිත් ආසයි. හැබැයි ඉතින් කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක සෙල්ලම් කරද්දී අපිට කොදෙව්වන්ට හුරේ දාන්න බෑ. අපි ආදරය කරන කොදෙව් ක්‍රීඩකයෝ කොච්චර හිටියත් අපි ලංකාව වෙනුවෙන් ඔල්ලර් සම් දෙනවා. මේ වතාවේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තරඟ වදින්න නම් කළ කොදෙව් T20 සංචිතේ බලද්දී අපි ආදරය කරන ක්‍රීඩකයෝ ගණනාවක් මේ සංචිතේ ඉන්නවා. ඒ සංචිතයේ ඇත්තටම මෑත කාලේ නම් වුණු ප්‍රබලම සංචිතයක්. කණ්ඩායමේ නායකත්වය ලැබිලා තින්නේ මේ වෙද්දි මේ තරග රටාවේ ඉන්න අද්දකීම් බහුලම නායකයෙක් වෙන කිරාන් පොලට්. පොලට්ගේ නායකත්වය එක්ක තමයි කොදෙව් කණ්ඩායමට නැවත ප්‍රබලයන් එකතු වෙන්නේ. කොදෙව් ප්‍රතිකරණේ බලද්දි හැම කෙනාම භයානක ප්‍රතිකරුවෝ. අවශ්‍ය ඕනෑම වෙලාවක හය පහරක් එල්ල කරන්න පුළුවන් T20 තරගයක් තනියම දිනවන්න පුළුවන් ක්‍රීඩකයෝ තමයි කොදෙව් කණ්ඩායම සතු වෙන්නේ. ආරම්භක ප්‍රතිකරුවෝ විදිහට එන්නේ මේ වෙද්දි ජාත්‍යන්තර පිටින් අද්දකීම් බහුලම ප්‍රතිකරුවෝ විදිහට හඳුන්වන්න පුළුවන් ක්‍රිස් ගේල් එක්ක මැත් කාලේ හොඳ දක්ෂතා අතර ඉන්න එවින් ලෙවිස් මෙවිදි ජාත්‍යන්තර පිටියේ ඉන්න භයානකම ප්‍රතිකරු විදියට හඳුන්වන්න පුළුවන් නිකලස් පුරන් කොදෙව් කණ්ඩායමේ උපනායකයා විදියට නම් කරලා තියෙනවා. ඔහු මෑත කාලේ ඉන්න තත්ත්වයක පුරන්ගේ කඩුල්ල ශ්‍රී ලංකාවට වැදගත්ම කඩුල්ලක් වෙයි. කොදෙව් කණ්ඩායමේ ප්‍රතිකරණේ බලද්දි රෝමන් පවෙල්, ලෙන් සිමන්ස් වගේ පසුගිය කාලේ සාර්ථක දක්ෂතා පෙන්න ඇන්ඩ්‍රූ ෆ්ලෙචර් කොදෙව් කණ්ඩායමේ තැන දිනා ගන්න සමත් වෙලා තියෙනවා. මොමත් වේගපන්දු යවන ක්‍රීඩක ඔබිට් මැකෝයි එක්ක කොදෙව් වේගපන්දු බලකාය ෆිඩෙල් එඩ්වර්ඩ්ස් වගේම ජේසන් හෝල්ඩර් ශක්තිමත් කරයි. තුංගිරව ක්‍රීඩකයෝ විදියට කොදෙව් ප්‍රධාන ශක්තියක් තමයි බ්‍රාවෝ නැවත කණ්ඩායමට පැමිණීම. ඒ වගේම ෆෙබ්‍රියන් ඇලන්ටත් තුංගිරව ක්‍රීඩකෙක් විදියට ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ ප්‍රවීණයෙක් මේ කණ්ඩායමට ආධුනිකයින් ලෙස අකෙල් හුසින් වගේම කෙවින් සින්ක්ලයා එකතු වෙලා ඉන්නවා. මේ දෙන්නම පසුගිය කාලේ දේශීය පිටියේ වැඩ පෙන්නපු ක්‍රීඩකයෝ. ඒ නිසා මේ දෙන්නත් කණ්ඩායමට එන්නේ නිකම්ම නොවන නිසා ඔවුන් ගැනත් අපේ කණ්ඩායම වැඩිපුර හිතන්න වෙයි. මේ ප්‍රබල සංචිතයක කොදෙව් බිමේදී අපේ මොන විදියට සටන් වදීද කියලා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.